හැදිලා තියෙනවා නම් ආපහු හැදෙන්නත් පුළුවන්. හැදිලා නැත්තම් කොයිලේ හරි හැදෙයි. අපි අද කතා කරන්නේ ඇලර්ජික් ගැන. මේ වටේම තියෙන ඇලර්ජික්. ඕගොල්ලෝගේ වචනේ ඇලර්ජික් නේ. නෑ. හරි වචනේ ඇලර්ජි. අපි මොකද්ද මේ ඇලර්ජික්යක් කියලා කියන්නේ? එහෙම නැත්තම් ඇලර්ජියක් කියලා කියන්නේ. අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පිටතින් එන ද්‍රව්‍ය වලට දෙනවා පොඩි ෆයිට් එකක්. ඒ රියැක්ෂන් එක තමයි අපිට ඇලර්ජික්යක් හැට පේන්නේ. කසල පළු දාලා රතු වෙලා ඉවර වෙන්නේ නැතුව සමහර වෙලාවට කම්පන තත්ත්වෙට ගිහිල්ලා අන්තිමට මරණයෙන් සොසන ආබාධ වලට ගිහිල්ලා මරණයෙන් ඉවර වෙන අවස්ථාවල් අනන්තවත් තියෙනවා. මේ සමාජයේ දවස ගානේ ලංකාවේ ඇලර්ජි නිසා මරණයට පත්වෙන සංඛ්‍යාවක් සෑහෙන්න ඉන්නවා. ඉතින් ඒ හින්දා හරියට ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. මොකද හැදිච්ච නැති අය ඉතින් ඉන්නවා අපිට කිසි දෙයක් ඇලර්ජික් නැහැ කියලා. හැබැයි ඔයාලා දන්නවද මගේ ජීවිතේ එක අවස්ථාවක විනාඩි 10ක් ඇතුළත කෙනෙක්ගේ මරණය දැක දැක බේර ගන්න පුළුවන් වුණ අවස්ථාවක් මගේ පවුලෙම සිද්ධ වුණා. කරපු වැරද්ද මොකද්ද දන්නවද? ජීවිතේට කාලා නැති තැනකින් අයිසින් දාපු කේක් එකක් අරගෙන සුවඳ බලපු එක. සුවඳ බලපු ටිකට නහය ගෑවුණ මේ පුංචි බින්දුව අන්තිමට ඩොක්ටර්වරු දොස්තරලා පවා අසන්න තත්ත්වයට පත් කරලා ICU එකට දාලා ICU එකේ ලොකු ට්‍රීට්මන්ට් එකක් කරලා පැය ගානකට පස්සේ එළියට ගන්න පුළුවන් තත්ත්වෙටම පත් වුණා. ඒ වගේ දරුණු සත්ත්වයකට යන්න පුළුවන් ඔබටත් ඔබේ ආදරණීයන්ට ජීවිතේ ඕනම වෙලාවක. ඒ හින්දා ඇලර්ජි එකක් ගැන කතා කරන එක මේ වෙලාවේ සමාජයට වැදගත් කියලා හිතුණ හින්දා මම මේ පණිවිඩය දෙනවා. හරි, අපි කෙටියෙන් ගන්නකෝ ඇලර්ජිස් වර්ග කොච්චර තියෙනවා. සාමාන්‍යයෙන් මේ රියැක්ෂන් එක වර්ග දෙකකින් වෙනවා. ෂණික මේ ඔගලොන්ට පෙන්වන රියැක්ෂන්, එහෙම නැත්නම් පසුකාලීනව පෙන්වන රියැක්ෂන් එක. දැන් ෂණිකව කිව්වහම කසනවා, පළු දානවා, රතු වෙනවා, ඒ වගේ දේවල්. පස්සේ ලූස් මෝෂන්, එහෙම නැත්නම් බඩරි දෙනවා, වමනය, ඕ පාචනය වගේ තත්ත්වයන් වලට යන්න පුළුවන්. කොහොම හරි ලෝකේ ඇලර්ජික් වර්ග වෙනවා කීප ආකාරයකට. ඕගොල්ලෝ ප්‍රධාන වශයෙන් දන්නා වගේ ඔය ඉස්සෝ දැල්ලෝ කකුලෝ කෑවම ආච්චිලා කියන්නේ ඇලර්ජික් කරගත්තා කියලා. ඒ වගේම අන්නසි තක්කලි කෑවම ඒ වගේ ආහාර වලින් වෙන ඇලර්ජික්. ඒ ප්‍රධාන වශයෙන්. ඊට අමතරව ඕගොල්ලෝ දැන් සමාජයේ දැන් કૃතිම වෙලානේ තියෙන්නේ. ගාන ඩයි එකේ ඉඳන්, අමනන් ඩයි ගන්න නැහැ. ගාන ඩයි එකේ ඉඳන්, ගාන ක්‍රීම් එකේ ඉඳන්, ෂැම්පෝ එකේ ඉඳන් ඇලර්ජික්යක් වෙන වෙලාව ඔයාලට හිතා ගන්නවත් බෑ. ඒ කියන්නේ ඔයාලගේ මරණය ඔයගොල්ලෝ අතේ තියාගෙන ජීවත් වෙන්නේ. මොකද මේ තාක්ෂණයත් එක්ක ඉදිරියට යනකොට මිනිසා කියන සත්වයාගේ විනාශයත් අතේ තියාගෙන තමයි යන්න සිද්ධ වෙලා තියෙන්නේ. කොහොම හරි දැනගෙන ගියොත් හරියටම යන්න පුළුවන්, නැත්නම් අතරමඟ යන ගමනක් තමයි මේකේ තියෙන්නේ. ඒකෙහිඳ ගොඩ වෙදකම් කරලා වැඩේ කෙලව ගන්න නැතුව හරියට වෛද්‍ය උපදෙස් අනුව නිසි වෙලාවට ප්‍රතිකාර කරලා ගොඩ දාගන්න පුළුවන් වගේම වැරදීමකින් දොස්තරවරෙක්ට පවා වැරදිලා ඇලර්ජික්යක් වෙන්න තියෙන අවස්ථාවල් තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි ඖෂධ ඇලර්ජික්. මේක ග්‍රාගම ප්‍රධාන වෛද්‍ය ප්‍රධාන රෝහලක් තුලදී මගේ පවුලේ මගේ විරින්දට වුණා. මම ඇස් දෙකෙන්ම දැක්කා. දොස්තර මගෙන් අහන තත්ත්වයට පත් වුණා. දැන් මොකද කරන්න කිලේ තරම් භයානක අවස්ථාවක්. මොකද ඒක ෂොක් එකක්. බෙහෙත රියැක්ෂන් එක බලන්නේ නැතුව ශරීරයට ගහන වෙලාවට ඇලර්ජික්යක් වෙන්න පුළුවන්. පරිස්සමෙන් දෙයනේ.